මගේ මෙමසීලය නිර්වාණ සාන්තිය පිණිසම හේතු වේවා. අතිගරු නායක හම්බුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අවසර වාසනාවන්ත පින්වතුනි, මෙම විහාරස්ථානයේ මීට සති 4කට පමණ පෙර ආරම්භ කරපු භාවනා වැඩසටහනේ 4වෙනි දිනයයි අද. මේ වන විට මේ පින්වතුන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම යටතේ ඒ වාචා කම්මන්ත ආජීවාදී අංග සම්මා කියලා ගැනීමත්, ඒ වගේම වායාම සති සමාධි අංග සම්මා කර ගැනීමත් යන කාරණාවලට ඇතුළත් ධර්ම කාරණා තරමද්දුවට දැනගත්තා. බෞද්ධයෙක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ සංසාර විමුක්තියක් අවශ්‍ය නම්, සංසාරයේ කෙලවර වීමක් අවශ්‍ය නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ඕනේ. නමුත් අපිට සිදුවෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියලා හිතාගෙන කරන ගාක් කටයුතු වලින් ඒ අවශ්‍ය විදිහට ඒ දේ වැඩිලා නැහැ. නැත්තම් මේ මාර්ග ආර්ය සත්‍යයේ ගමන් කිරීම අපි සිදු කරලා තියෙන්නේ සමහර තැන්වලදී වැරදි ක්‍රමයකට. දැන් එන්නේ වැරදි ක්‍රම තරමද්දුරට හෝ ඉවත් කරලා මේ ජීවිතයේදී සමන් විසින් ඒ බුදුහාමුදුරන්ගේ වචනයට අනුගතව කොයි විදිහටද මේ පුහුණුව පුරුද්ද ඇති කරගන්නේ, කොහොමද අපි මේ ධර්ම මාර්ගයේ යන්නේ කියන දේ තමයි අපි පැහැදිලි කරගෙන ආවේ. දැන් මේ වන විට පින්වතුන් සඳහා පැහැදිලි කරන්න යෙදුනා ආනාපාන සති භාවනාව, නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ කියන එක භාවනා ක්‍රමයක් භාවිතා කරමින් අපි කොහොමද මේ සමාධි ශික්ෂාව සම්පූර්ණ කරගන්නේ. හුස්ම ගැන අවධානයෙන් ඉඳීම, ආශ්වාසය පාශ්වාසය ගැන අවධානයෙන් ඉඳීම තුළ අපේ මනසේ තියෙන උත්සාහය, සීකල්පනාව, එකලකම කියන එක සම්මා වෙනවා. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු එක ක්‍රමයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපිට සංසාර විමුක්තිය ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි තමා ළඟ තියෙන උත්සාහයක්, සීකල්පනාවක්, එකමකමක් සම්මා කියන ගුණයට ගන්න ඕනේ. එතකොට ඒකට වායාම සති සමාධි කියලා අපි කියනවා අංග පාළියෙන්. එතකොට තම තමන් ළඟ තියෙන උත්සාහය, සීකල්පනාව, එකමකම බුදුහාමුදුරන්ට ඕන විදිහකට සකස් කර ගැනීමයි මේ සම්මා කියන්නේ. දැන් අපිට වරදින තැනක් තමයි අපි ළඟ හැම වෙලෙම මේ උත්සාහයයි සිංකල්පනාවයි එකඟකමයි තියෙනවා, දැනුත් තියෙනවා. මේ වෙලාවේ බණ කියන මටත් තියෙනවා, බණ අහන ඔබලාටත් තියෙනවා. නමුත් අපි දෙගොල්ලන්ටම දැන් ඔය කියන අංග තුනම, තමන්ගේ උත්සාහය, තමන්ගේ දීකල්පනාව, තමන්ගේ එකඟකම සත්‍ය දකින විදිහට සැකසීලා නැහැ. මෙන්න මේක තමයි අපේ දින අඩු. මේ සත්‍ය දකින්න ඕන විදිහට සැකසීලා නැහැ කියන එකේ බුදුහාමුදුරන්ගේ අර්ථය මේ මොහොතේ අපි ළඟ තියෙන උත්සාහයයි දීකල්පනාවයි එකඟකමින් කරන්නේ සංසාරයක් හදන්නේ. සත්‍ය තුල තියෙන විශේෂත්වය තමයි සංසාරයක් හදන්නේ නැති එක. දැන් මෙන්න මේ ගැටලුවේ තමයි අපි මේ පින්වතුන්
ජීවත් වෙන්න ආරම්භ වෙලා එක දවසක් ගත්තොත් උදේ හැරිය වෙලා ඉඳලා හවස වෙනකන් නිින්දට යනකම්ම කිසියම් වූ උත්සාහයක් කිසියම් වූ දේකල්පනාවක් කිසියම් වූ එකඟකමක් පවත්තන මේ පවත්තපු සියලුම සිතල්පනාව සියලුම එකඟකම සියලුම උත්සාහවල බුදුහතුරු දකින්නේ අන්තර්ගත වෙලා තියෙනවා කියන්නේ සංසාරයක් හැදීම. මෙන්න මේක තමයි භයානක පැත්ත. සංසාරයේ තියෙන භයානක පැත්ත. මෙයා අපිට තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට තේරෙනවා. දැන් සංසාර විමුක්තියක් කරා යන්න අවශ්‍ය කෙනෙකුට බුදුහාමුදුරෝ පෙන්වන්නේ ඔන්නෝම වැරද්ද සකස ගන්න වෙනවා. කුමක්ද වැරද්ද? සමාලඟ හැම මොහොතේම සක්‍රිය වෙන ජීවත් වෙනවා කියලා සක්‍රිය කරගන්න සමාලඟම තියෙන උත්සාහය සීකල්පනාව එකඟකම සංසාරයක් හදන්න කි දැනකට හදාගන්න. ඒක සංසාරයක් හදන්න නැති උත්සාහයක් සංසාරයක් හදන්න නැති සීකල්පනාවක් සංසාරයක් හදන්න නැති එකඟකමක් නැත්තම් සමාධිය. බුදුහාමතර හොයාගන්න. ඒ හොයාගත්තේ එකට බුදුහාමුදුරෝ දෙන නම තමයි සම්මා කියන ගුණය. එතකොට සංසාරයක් හදන්න නැති උත්සාහයක් ඔයගොල්ලන්ග තියෙද උත්සාහයෙන් සංසාරයක් හදන්න නැත්නම් එතන සම්මා වායාමයක් තියෙනවා. සංසාරයක් හදන්න නැති සීකල්පනාවක් තියෙද යම් කිසි වෙලාවක ඔයගොල්ලන්ග එතන සම්මා සතියක් තියෙනවා. සංසාරයක් හදන්න නැති එකම කමක් නැත්නම් සමාධියක් තියෙද යම් තැනක එතන තියෙනවා සම්මා සමාධි. එතකොට අපි පළවෙනි අංගයේට පළවෙනි බුදුහාමුදුරුව කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා. බුදුහාමුදුරුවගේ ධර්මයේ පිළිගන්නවා නම් බුදුහාමුදුරුව පෙන්නපු ධර්ම මාර්ගයේ යන්න ඕන නම් අංක 1ට ඇති කරගන්න ඕනේ නිහතමානීකම තමයි. මෙන්න මේ සම්මා සතිය සම්මා වායාමයේ සම්මා සමාධිය කියන ගුණ තුන අපි ළඟ නැහැ කියලා තේරුම් ගැනීම. මේක අපහසුයි අපිට. අපිට තේරෙන්නෙම අපි යම් කිසි දෙයක් කරනකොට ඒක හොඳක් නම් එතන සම්මා කියලා හිතනවා. දැන් හොඳදී සම්මා කියන එක නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ. හොඳ දේ කුල තියෙන්නේ හොඳ සංසාරය. එහෙනම් නරක දේ තුල තියෙන්නේ මොකක්ද? නරක සංසාරය. එහෙනම් ලෝකේ යම් කිසි හොඳක් කරන්න යනවනම් කවුරු හරි ඒ හොඳ කරන්න යාට උත්සාහයක් තියෙන්න ඕනේ. සීකල්පනාවක් තියෙන්න ඕනේ. එකඟකමක් තියෙන්න ඕනේ. නමුත් මේ හොඳ දේ කරන සීකල්පනාව හෝ උත්සාහය හෝ එකඟකම සංසාර විමුක්තියට හේතු වෙන්නේ. මේක තමයි අපි නොදන්නේදී. අපි වරද්දගත්තේදී. එතකොට දැන් මේ පින්වතුන් ගාක්කල් මහන්සි වෙන්නේ හොඳ දේවල් කරන්න. වැරදි නෑ. හොඳ දේ කරපුවම තියෙන ප්‍රතිඵලය මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හොඳ සංසාරය. එතකොට අපේ ධර්මයේ තියෙන පින් කියන්නේ කුසල් කියන්නේ ඔන්නේ හොඳ දේවල්. ඒ හොඳ දේවල් තමයි පින් හා කුසල්. එතකොට ඔයගොල්ලෝ පින් කරන්න පහසු වෙන. මොකද මේකේ බුදුහාමුදුරුවෝ දකින්න පැත්ත. හොඳ සංසාරයක් හදන්න මහන්සි වෙන. එතකොට මම මෙහෙම කිව්වම කල්පනා වෙනවා හැමෝටම එහෙනම් පින් කිරීම නරකද? මේ හාමුදුරුවෝ මේ වරෙන් වරෝ භාෂාවෙන් කියන්නේ පින් කරන්න එපා කියලාද කියලා හැමෝටම හිතෙන්න පුළුවන්. මෙහෙම එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් ඔයගොල්ලන්ට සිදු වෙනවා මෙන්න මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ හරි පැත්තක් හොයලා. දැන් අපි හැමදාම කියනවා සංසාර විමුක්තිය නිවන් දකින්න ඕනේ කියලා.
නිවන් දකින්න ඕනේ කියලා අපි කිව්වට නිවන් දකින්න තාම කල යුතු දේ නෙමෙයි අපි කරන්නේ. ඒ කල යුතු දේ නෙමෙයි කියන්නේ. නිවන් දකින්න නම් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සංසාරයේ හදන අංග 8ක් තියෙනවා අපි. ඔය අංග 8ේ ඒ කොටස් වලින් සංසාරයේ හදන එක අහක් කරන්නේ. මේ තමයි නිවන් මාර්ගය. සීල සමාධි ප්‍රඥා කියන්නේ වෙන විදිහකින් කරලා තියෙන ඔය ටික. සත්‍ය දකින්න ඕන නම් සංසාරයෙන් ගොඩ වෙන්න ඕන නම් සංසාර විමුක්තිය ලබන්න ඕන නම් යමෙක් කල යුත්තේ දැන් මේ වෙලාවේ නම් අපි කතා කරන්න සමාධි ශික්ෂාව නම් සමාධි ශික්ෂාවේ තියෙන අංග තුනයි. ඒව මොනවද? වායාමයේ සතිය සමාධි. උත්සාහයෙන් සංසාරයක් හදන එක නවත්තන්න. ඔන්න යන්නකින්ද යන කෙනාගේ තියෙන්න ඕනේ ලක්ෂණ. උත්සාහයෙන් සංසාරයක් හදන එක නවත්තන්න ඕනේ. සිහි කල්පනාවෙන් සංසාරයක් හදන එක නවත්තන්න ඕනේ. එකඟකමෙන් සමාධියෙන් සංසාරයක් හදන එක නවත්තන්න ඕනේ. එහෙම නවත්තන්න බෑ. එයාට උත්සාහයෙන් සංසාරයක් හදන එක නවත්තන්න බෑ. වාටා වලින් සංසාරයක් හදන තාක් කතාව මගින් සංසාරයක් හදන තාක්කල් උත්සාහය මගින් සංසාරයක් හදන එක නවත්තන්න බෑ. ආජීව මගින් සංසාරයක් හදන තාක්කල් උත්සාහය මගින් සංසාරයක් හදන එක නවත්තන්න බෑ. කම්මන්ත මගින් සංසාරයක් හදනකන් හදන තාක්කල් උත්සාහය මගින් සංසාරයක් හදන එක නවත්තන්න බෑ. එහෙනම් උත්සාහය මගින් සංසාරය හදන එක නවත්තන්න අපිට කරන්න වෙන්නේ පළමුව වාචා සම්මන්ත ආජීවෝලිය සංසාරය හදන එක නවත්තන්න. එහෙනම් දැන් මේක තමයි පිළිවෙල. දැන් එතෙන්දී අපි වරද්දගෙන තියනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙහිම සංසාරයක් අද හදන එක සංසාරය හදන එක අද නවත්තන්න බැරි නම් කාටද? බුදුහාමුදුරුවෝ ධර්මයේ මේ මොහොතේට එන්න බැරි නම් මේ මොහොතේ ඔය දේ කරන්න බැරි නම් කවුරුහරි. ඒ කියන්නේ වායාමයේ සම්මා කරන්න බෑ මේ මොහොතේ. සතිය සම්මා කරගන්න බෑ. ඒකට යොමු වෙන්නේ අපි. සමාධිය සම්මා වෙන්න යොමු වෙන්නේ. එන්නේ පුජ්‍යලයා කළ යුතු වඩාත්ම හොඳ දේ මොකක්ද? කෙනෙක් බුදුහාමුදුරුවෝ පෙන්නන. වඩාත්ම හොඳ දේ හොඳ සංසාරයක් හදන්නේ. සංසාර විමුක්තියට යන්න බැරි නම් අපිට මේ මොහොතේ යන්න අපි අකමැති නම් ඒක පිළිගන්න බැරි නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරෙන්නේ නැත්නම් අපිට ඒ තේරෙන්නේ නැති කෙනා ඒක අනුගමනය කරන්න බැරි කෙනා කළ යුතු හොඳම දේ කියන හොඳම දේ මොකද්ද? ඊළඟට ඉතුරු වෙන හොඳ සංසාරයක් හදන්න. එතකොට හොඳ සංසාරයක් හදන එක නම් කරන්න ඕනේ කාලයක් ගිහිල්ලා අපිට ලැබුණේ මොකද්ද? සමාජ දැනුමින් අපිට ලැබුණා මෙහෙම එකක්. දැන් බුදුහාමුදුරුවෝ විකල්පයක් දුන්නා සංසාර විමුක්තිය ලැබෙන්නේ මේ ක්‍රමයටයි. ඒ විමුක්තියට යන්න බැරි කෙනෙක් අවදාහරි අනාගතයේදී හෝ මේ විමුක්තියට යන්න ඕන නම් කරේතු දේ මේ හොඳ සංසාරයක් හදා ගැනීමයි. සංසාරයක් කියන එකේ මනුස්සත්වයේ තියෙන එක දේවත්වයේ තියෙන එක ඒ ලෝකවාසීන් ඊටම කරව මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඇහෙන එක ධර්මයට අනුගත කාරණා සම්බන්ධ වෙන ඔය කියන අටමහ කුසල් ආදී දේවල් කිරීම. එතකොට ඒක විකල්පය. හොඳට මතක තියාගන්න මේ බුදුහාමුදුරන්ගේ විකල්පය. මොකක්ද මොකට විකල්පය? හොඳ සංසාරයක් හදන විකල්පේ ආවේ ඇයි? ඔව් අපි අකමැති නම් මේ මොහොතේ සංසාර විමුක්තියට යන්න. ඒකට ඕන දේ බුදුහාමුදුරුවෝ පෙන්වන දේ කරන්නේ නැත්නම් අනාගතයේ කවදාහරි සංසාර විමුක්තියට යන්න හොඳ දේ තමයි හොඳ සංසාරයක් හදන්න. ඔය සසර අපායට ගිහින් මේ දේ කරන්නේ නැහැ. තේරුණානේ? මිනිස්සෙක් වෙලක් මේ දේ නිකම්ම කරන්න බෑ. මනුස්සයාට යම් කිසි විදිහක ආමිෂ ගුණයක් තියෙන්න ඕනේ, හැකියාවක් තියෙන්න ඕනේ, ඥාන ශක්තියක් තියෙන්න ඕනේ.
ආදායම් තත්ත්වයක් තියෙන්න ඕනේ. සැප පහසුකම් එකක් තියෙන්න ඕනේ. ඒ ටික ලැබෙන්නේ මේ සංසාර විමුක්තිය යන ක්‍රමයෙන්. කියනවානේ ඔයගොල්ලන්ට භාවනා කරා කියලා සම්මා සමාධියක් ලබා ගත්තා කියලා ඔය ගෙවල් දොරවල් ඉඩම් කඩයි යාන වාහන පිරිවර සම්පත් කියලා ලැබෙන්නේ නැහැ. අවදාහ ලැබෙන්නේ. එහෙම ලැබෙනවා කියලා හිතාගෙන බොරු කරන්නේ. ඒ ධර්මයට විරුද්ධයි. කියනවානේ එහෙම කරලා වෙලක් අය භාවනා කරලා යන්නේ මොකද්ද සංසාරයේ ඉන්න සත්තුන්ට සේවය කරා. මේවා ධර්මයේ විරුද්ධයි. සංසාරයේ තියෙන ලෙඩ සුව කරන ඒවා නැත්නම් භූත වෙච්ච අරෝණ ඒවා මේවා තමයි භාවනා කරලා කරන්නේ. මොකද්ද මේ ධර්මයේ විරුද්ධයි. කියනවානේ මෙයා පරලෝකණ යන්න බෑ. එතකොට සංසාර විමුක්තියට අවශ්‍ය දේ නොකරනවා නම් කවුරු හරි යම් කිසි මොහොතක් ජීවනවා දේදී නොකරන එයාට පුදුම දේ ඉගාවට කර යුතු විකල්පය තමයි කුසල් කරන එක පින් කරන එක. දැන් ඔයගොල්ලෝ ඔතන ඉන්න බලන්න. දැන් ඔයගොල්ලන්ට අම්මා තාත්තා කියා දුන්නා පන්සලේ හාමුදුරුවෝ හැමදාම කියා දෙනවා හැකි තරම් පින් කරන්න. මොකද්ද මේකේ දේ? හොඳ සංසාරයක් ලැබෙනවා. ඒ හොඳ සංසාරයෙන් බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ බලන්න හොඳ සංසාරයකින් ලබා බලාපොරොත්තු වෙන්නේ හොඳ සැප සම්පත්. හොඳ ජීවිත, හොඳ දුවාදරුවෝ. බුදුහාමුදුරන්ට මේකක්ව වැදගත්. ඔය හොඳ කියන එකෙන් වැඩක් නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ හොඳ තිබුණොත් මං කියන මේ සත්‍යයට එයාට ඒ හොඳේ ඉඳලා යන්න පුළුවන්. නරකක් තිබුණොත් නරක ඉඳලා යන්න බෑ කවදා. එමණි එනම් පාපේ තියෙන තාක් කල් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍යයට යන්න බෑ. අකුසලයේක විපාක දැනෙන්න දැනෙන්න ලැබෙන්න ලැබෙන්න මේ සත්‍යයට ළඟා වෙන්න බෑ. එහෙමනම් අපි පින් කරන ඕන දැන් අපි කාලයක් ගියාම වරද්ද ගන්න වැරද්දින්න බලන්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා හොඳ සංසාරයක් හදා ගැනීම තමයි වටිනාම දෙය. බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය ගැන මහන්සියක්, වෙහෙසක්, විශ්වාසයක් නැති කෙනාට. ඒකට හොඳ සංසාරයක් හදන එක තමයි වටිනාම දෙය. දැන් අපිට වෙලා තියෙන්නේ මේ වටිනාම දේ තමයි සංසාර විමුක්තිය ලැබෙන්නේ කියලා අපි හදාගෙන තියෙන බොරුව. ඕන්න ඔතන තමයි අපි. ඒ කියන්නේ මොකක්ද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්වේ කුමක්ද? සංසාර විමුක්තිය ලැබෙන්නේ මෙන්න මේ ක්‍රමයට. මීට වැඩි ක්‍රම දෙකක් මේකේ නැහැ. තේරුණා නේද? ඒක තමයි බුදුහාමුදුරුවෝ පළවෙනි අවවාදයට දුන්නේ ඉස්සර ඉඳලම සබ්බ පාපස්සා කරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන්න. මෙන්න මේ ක්‍රමවේදයේ හැර සත්‍ය ලැබෙන ක්‍රමයක් නැහැ. සියලු පාපයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා නීවරණ ධර්මයටපත් වෙන්න ඕනේ මේ කියන්නේ. ඒ වගේම සතර අතිපට්ඨානෙට යන්න ඕනේ. නීවරණ ධර්ම යටපත් වෙච්ච මනසකින් සතර අතිපට්ඨානෙට යන්න. අන්න ඒතන තියෙන්නේ සංසාර විමුක්තිය. ඕක කරන්න බැරි කෙනා එහෙනම් කරන්න වෙන්නේ මොකද්ද? එයා සංසාරයට කැමති නා. එයා හොඳ සංසාරයක ඉඳ මහන්සි ගන්නද? මහන්සි ගන්නේ ඇයි? අනාගතයේදීවත් මේ කියන එක තේරෙවි. දැන් තේරෙන්නේ නැති හින්දානේ අර ලොකු වෙන්නේ. දැන් අපිට තේරෙන්නේ. දැන් තේරෙන්නේ නැති එක අනාගතයේදී තේරෙන්නේ විදිහ බුදුහාමරෝ කියා දෙනවා. නැත්නම් ඒක වැළකිලා යනවා. තමන්ගෙන් ගිලිහිලා යනවා. මේ වටිනා ධර්මයේ ගිලිහිලා යනවා. එතකොට මේ තමන්ගෙන් ගිලිහිලා යන එක වළක්වන්න බුදුහාමරෝ දීපු විකල්පය තමයි හොඳ සංසාරයක් හදාගන්නේ. දැන් තේරෙන්නේ නැත්නම් අනාගතේ තේරුම් ගන්න හොඳ සංසාරයක් හදන්න. දැන් අපි කොටු වෙච්ච තැන තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා දිනවනේ නේද හොඳ සංසාරයක් හදන ක්‍රම පින් කරන්න, කුසල් කරන්න, අටමහා කුසල් කරන්න. දැන් ඕක අපි තෝරලා තිනවා අද කරන පින් වලින් හෙට නිවන් දකි. එහෙනම් මේ ආත්මේ කරන පින් වලින් ලබන ආත්මේ නිවන් දකි. තේරුණාද? ඕක අපි හදපේ. තම තමන් හදාගත්තේ. දැන් මෙතන දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පින් කරන්න කියන්නේ ඇයි? පාරමිතාව.
පාරමිතා කියන්නේ මොකක්ද? අද බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ තේරෙන්නේ නැති අපිට අනාගතයේ තේරෙයි. තේරෙනවා තේරෙන්න කරන විකල්ප. තේරුණනේ. අද බුදුහාමුදුරුවෝ දේශනා කරපේක ඒ විදිහටම නොකර අපේ විකාර ටිකක් කරමින් යන කෙනාට බුදුහාමුදුරුවෝ දීපු විකල්ප. ඔක තමයි ඒ විකල්පේ. ඒක තමයි හොඳ සංසාරය හදන්නේ. වරද්දගත්තේ අපි අර බුදුහාමුදුරුවෝ දීපු සත්‍ය ක්‍රමයක් අරගෙන හොඳ සංසාරය හදන්න දීපු අවවාද ටික උපදේශ ටික අපි සලකාගෙන යනවා පිළිගන්නවා විශ්වාස කරනවා මේකෙන් තමයි සංසාරෙ මුක්තිය ලැබෙන්නේ. මොන මතර තමයි අපි ඉන්නේ. ඒක නිසා තමයි සංසාරෙ මුක්තිය හොඳ සංසාරයක් ලැබිය පමණින් ලැබෙන්නේ. ඒකමනේ. හොඳ සංසාරයක් ලබාගෙන ඔයගොල්ලෝ විදුහාන්තරව පෙන්නපු දේ අනුගමනය කරන්න වෙනවා. දැන් එහෙමනම් අපි හිතන්න ඕනේ කල්පනා කරන්න ඕනේ අපි දැන් හොඳ සංසාරයක් මේ මොහොතේ හදලා තියෙනවා. මේ ජීවිතය හදාගෙන තියෙන කොහොමද? ඒක ඉස්සර කරපු කාර්යයක ප්‍රතිඵලයක්. ඉස්සර සංසාරය හදපෙන්නේ ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය දැන් ඒකම තව වැඩි කරගන්න යන්න නැතුව අපේ උත්සාහයක් තියෙන්න ඕනේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නපු සංසාර විමුක්ති මාර්ගයේ ගිනියන්න. දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ට මේ ගිය සතිය වෙනකොට මේ විමුක්ති මාර්ගයේ උගා තොරතුරු ඔයගොල්ලන්ට ඕන නම් Taman කැමති නම් Tamanට අවශ්‍ය නම් ඇත්තටම සිදු කර ගන්න පුළුවන් වෙන්න අවශ්‍ය ධර්ම කාරණා ටික කියලා ඉන්න. තේරුණානි? නමුත් අපිට එහෙම අවශ්‍ය නැහැ බව නැති බව තම තමන් තේරුම් ගන්න ඕනේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් මම අද වෙනස් විදිහකට මේක කියා දෙන්නම්. ඔයගොල්ලෝ දන්නවා. දැන් අපේ මිනිස්සෙක් වුණත් මිනිස්සෙක් ගත්තොත් හදිසි මරණයක් නැතුව වයස් ගත වෙලා හොඳටම වයස් ගත වෙලා විශේෂ රෝගයක් නැතුව සාමාන්‍ය ආකාරයට මිය පරලෝ යනවා කියලා හිතන්න. දැන් මේ මිය පරලෝ යන කෙනෙකුට එහෙම මැරෙන කෙනෙකුට හරියට ඔයගොල්ලන් විතරක ඉන්නවා නම් එහෙම මොකද අද කාලේ නම් එහෙම වෙන්නේ නැහැ. මොකද ශ්‍රේණික මරණ තියෙනවා ඔක්කොම හදිසි මරණ. දැන් හදිසි මරණ නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍ය කෙනෙක් වයසට ගිහිල්ලා මරණයටපත් වෙනවා. එතකොට මේ මෙහෙම මරණයටපත් වෙන්න ආසන්න වෙච්චි කෙනෙක් මරණ විදියක් දෙන එක. මේක හරි වැදගත්. මේ මැරෙන්නේ එක්තරා ක්‍රමයකට. ඉස්සෙල්ලම එයාගේ ඇඳක නම් ඉන්නේ වාරු නැතුව ගිහිල්ලා ඔය ශරීරාංග වල මුලින්ම මැරෙනවා කකුල වගේ. කකුලේ ඇඟිලි යටිපල්ල මැරෙනවා. ඒගොල්ලන්ට තේරෙනවා එහෙම ඉන්න අය කකුල ඇල්ලුව සීතලයි. ඒක තමයි මරණය. මැරිච්ච මිනිහක්. ටික ටික මේ ශරීරයේ අතේ ඇඟිලි ඕවා මැරෙන්න පටන් ගන්නවා. මෙහෙම මැරීගෙන මැරීගෙන ගිහිල්ලා ටික ටික අන්තිමට මැරෙන්නේ යාගේ ඔළුව. මොලේ මැරෙනවා. මොලේ මැරෙනකන් එයා ජීවත්. එතන මරණය පටන් ගත්තේ කොහෙද? ඔව් අපේ ශරීරයේ තියෙන අවසාන කෑලි. ඒවා මැරුණද නැත් මැරුණා කියන එකක් දැනගන්න පුළුවන් අල්ලපුවා මල මිනිහ වගේ තමයි. ඕන තරම් ඒවල් වල ඇත්ත කිහිම වයසට ගියාය මේ විදිහට තමයි මැරෙන්නේ. මේක සාමාන්‍යයෙන් මිනිස්සෙගේ භද්‍ර මරණය. තේරුණාද? මේ හදිසි මරණයට වැඩිය මේ මරණය තුළ තියෙන සාමාන්‍ය මිනිහගේ සාමාන්‍ය මරණය කොහොමද තියෙන්නේ? වයස් ගත වෙන්න වෙන්න එහෙම යක්. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාරය මේ ලෞකිකත්වයේ මරලා තමයි ලෝකෝත්තර වෙන්නේ. දැන් ලෞකිකත්වයත් කොහොම මරන්නේ? කවුද? සංසාර විමුක්තිය කියන්නේ මේ. දැන් ජීවිතයේ මරණය නෙමෙයි ලෞකිකත්වයේ මරණොත් එයාට ලැබෙන්නේ මොකද්ද? ලෝකෝත්තර උප්පත්ති. ලෞකිකත්වයත් මරන්නේ.
Tapi lau di kate maranda tamai me sila samadhi prajna kiyana ewa tiyena. Sila samadhi prajna kiyanne lau di kate marana vidiya. Oyagollo dakshya wenawa me jeevitiyedi menne me sila samadhi haraha oyagollo me lau di kate meruwoth maragatta. Naththam adakshya. Kochchera netuwoth wada. Udah pernah terjadi, hobi buat terjadi, tali terlalu buat terjadi, terus, butuh hamran kian dalam metan juga terjadi, kalau orang yang laut katte maragat tuh tidak, netna lobo terupat tiap deh, laut katte awasan bintu itu meren, arah manusia arah dia itu meri ini anu ini tiga tiga. Ewagi metana laut katte meri ini ana. Itu orang metana laut katte marang widiya tamai arya sthanga margi wedi. Laut katte marang widiya mukadde arya sthanga itu margi wedi. Sila samadhi prajna. Ya agulan ke tawali sih end me arya sthanga margi itu wedi ya pahdilu me ka terung ya ande mangkia dunna sabba papasa karna kinga. Kono kiti nukal, sabda bapa sakarna, kusala sopa sabda, sakit separi yoda panang, hitam putan, sasana, mek yane sila samadhi prajna amai. Sabda bapa sakarna kiane sile, siksawe awasana. Kusala sopa sabda kiane samadhi siksawe, awasana. Sakit separi yoda panang kiane, enam mukad, prajna siksa. Temani itu, Itenya itu kerana nih, na laut kita dia maragan yang do, pilih aja, tanu pilih aja marang do. Teng, hadisi marane lagi, laut kita dia hadisi yang marang deh kak. Teng, ada, wajah kita manusia, seni kemarinnya hadisi, anak turut lagi merona juga, mulai merin nih sih, lalu kita panati, pakul kata bayar, panati. Teng, sama nih, Sebahagian dari situ yang manusia ke marane di sini lah mereka ni kau kau juga apa pun. Kau mau tiga tiga gigi lawas ani mereka mana? Ternane, ini laut kita tiad mereka ni oleh dia mai. Laut kita tiad tiad awa mulai apa pun yang ada. Kau ini kan marane doh ni sini lah. Aku lah apa pun yang mereka awa lagi, ini tiga yang marane. Saya boleh balance. Sabtu papa sahkan nangki nak guni, saya boleh lantai memu hati inovan. Jatuh. Laut kita tinggal boleh. Wajah kamanta jiwa marlai berat. Enak laut kita tinggal nanda bawa tinggal angkat nama ia apa? Laut kita tinggal ada ni kau deh. Diki sangkapa wajah kamanta, ajiwa wajan sati sama. Boleh. Laut itu katanya marlada andoan, na istilah maradone laut katanya pertahanan kerua awal tiga karena tunden. Aude, wajah kaman tadi. Ternani, wajah kaman tadi marna takal, golongan telaut katanya maranda, mungkin kalau ini marlada andoan mi. Ilang itu ya, kami laut katte sampurne maranda orang nam tamang ini hidupi. Taman anggal laut katte randa bawa ini higa awa anggat ke maranda. Kuno aja. Wayam sati sama. Wayam kian usaha sih kalpana itu sama. Nika laut katte haraham ini, kal laut katte pawahto nika, hati ke maranda. Dan ini memang. Laut katte hadana angga atakin hayak maro. Dan laut katte hadana puluhan denna yang angga dekaji. Ditti sangkap. Itu orang ditti sangkap bagi yang angga dekin laut katte hadana ika maran dori. Ika tamai prajna siksa. Ya wukam tamai bulan terlihat juga, tapi nanti dia lagi azur nih. Sabba papa sakarnang kiyanne, ogollange laut katte hadana
වාචා කම්මන්ත ආදීව මරලා දාන. හරියට මරුණ වේලාවේ සබ්බ පවස්ස කරන සම්පූර්ණ. එංගණේ කුසල රූප සම්පදා කියන්නේ නම් මොකක්ද? ලෞකික tattve හදන වායාම සති සමාධි මරලා දාන. හරියට මරු වේලාවේ කුසල රූප සම්පූර්ණ. සචිත්ත පරියෝධපණං කියන්නේ කුමක්ද? ලෞකික tattve හදන දික්ඛි සංකප්ප මරණය. හරියට කරපු වෙලාවේ මැරුවා ඉවරයි. තව ලෞකික tattve මැරුණා ඉවරයි. තව ලෞකික tattve හරියට මැරුණොත් කාට හරි යා ජීවිතේම අවසන් වෙන්නේ නැහැ. හමු ගන්න බැහැ. යා අලුත් උත්පත්තිය ලැබුණා. හැබැයි ඒ උත්පත්තිය ලෞකික tattve ඉක්මවලාගේ උත්පත්තිය. ඒකට බුදුහාමුදුරුවෝ දෙනවා වචනයක්. මොකද? ලෝකෝත්තර උත්පත්තිය. මේ ලෝකෝත්තර උප්පත්තිය ලැබෙනකොට බුදුහාමුදුරු පෙන්නන සම්මා දිට්ඨිය ලැබෙනවා. සෝවා වෙනවා. දැන් බලන්න ඕනේ. ඔය ක්‍රමයට ලෝකෝත්තර වෙච්ච අය ඉන්නවද? හොයන්න පුළුවන්. ඔයගොල්ලන්ට කියන ගොඩක් අය මෙන්න මෙයා ලෝකෝත්තරයි. මෙයා සම්මා දිට්ඨිය ලැබලා තියෙනවා. අහවල් පුජ්‍යයා සම්මා දිට්ඨිය ලැබලා තියෙනවා. සම්මාදී කියන ලෞකිකත්වයේ මරපු මොහොතක් යාවි කියන්නේ. ඒ මරපු මොහොත නිකන් අහම්බෙන් ඉන්න බෑ. තේරුණානේ? ඒක අහම්බෙන් වෙන ක්‍රමයකට එන්නත් බෑ ලෝකේ. ඒ කායන මාර්ගයකට තියෙන එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ එකම එක ක්‍රමයේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය අතරින් එකක්. තේරුණා? දැන් බුදුහාමුදුරෝ දේශනා කරන ක්‍රමයකට විතරයි මේ ලෞකිකත්වය මරන්න පුළුවන්. වෙන ඒවා හොයන්න බෑ කාටවත්. හේව්වද කිව්වද එතනදී මේ ධර්මයේ නෙමෙයි. එහෙනම් අපි පරිස්සම් වෙන්න ඕනේ. කවුරුවත් කියන එකම කරලා වැඩක් නෑ. මං කිව්වත් මං කියන එක නෙමෙයි කරන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඔයගොල්ලන්ට විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මේ ධර්ම මේ කොටසේ වාස් ධර්ම ඥානයක් ඇති කරගන්න ඕනේ. මේ බුදුහාමුදුරුවන්ගේ පණිවිඩයක්ද කියන්නේ නැද්ද? නම් මගේ පෞද්ගලික පණිවිඩයක්ද මේ කියන්නේ නැත්ද කියලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. නැත්නම් පෞද්ගලික කිව්වා කියලා මේ චතුරාර්ය සත්‍ය ලෞකිකත්වය මරන්න බැහැ. දැන් ඔන්නෝගේ ක්‍රමයට අදාළව අවශ්‍ය දේවල් තමයි අපි මේ කුමුණු කරගෙන ගියේ. ඔයගොල්ලන්ට කොහොම සරලයි මේ දේ කරන්නේ. තේරුණාද? දැන් අපි කියා දීපු ටික නැවත බලමු. අපි එක භාවනා ක්‍රමයක් බලමු. ප්‍රධාන වශයෙන් මම කියා දුන්නානේ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන පබ්බේ අරගෙන මේ ලෞකික tattve මරන්නේ කොහොමද කියන මරන්න ඕනේ සියලු තොරතුරු දැන් කියලා දීලා ඉවරයි. නමුත් ඒකේ අඩුපාඩු තියෙනවා. තේරුම් ගත්ත ස්වરૂපය අනුව තව තවත් මේක සාකච්ඡා කළ යුතුයි. ඒක වැරද්දා නෑ. අපි කොහොම හරි එක දෙයක් හරියට දැනගන්න ඕනේ මේ ජීවිතය තුළ. දැන් එතෙන්දී අපිට තියෙනවා වටිනාම දේ තමයි මෙන්න මේක. දැන් ඔයගොල්ලෝන්ට බුදුහාන්තුරෝ පෙන්නනවා මේ ලෞකික tattve මරන්න ඉස්සෙල්ලම ලේසි සබ්බපපස්සා කරනවා වෙන්ද. සියලු පාපයන්ගෙන් මිදහත් වෙනවා. ඒ සඳහා අපි ඉගෙනගත්ත මේ භාවනා ක්‍රමයේදී ඔයගොල්ලන්ට තියෙන්නේ තමාගේ ඉබේ වැටෙන හුස්ම ගැන අවධානයෙන් ඉන්න. ternary එතකොට ඉබේ වැටෙන හුස්ම ගැන ආස්වාසය පාස්වාසය ගැන අවධානයෙන් ඉන්නකොට ඒ ඉන්න කාල සීමාව ඔයගොල්ලෝ කිසිම ભેදයකින් නැතුව ලෞකිකත්වයේ තියෙන වාචා සම්මන්ත ආදීව මතලා ඉවරයි. එහෙනම් දැන් මේ මොහොත ගත්තම ලෞකිකත්වයේ තියෙන වාචා සම්මන්ත ආදීව ඔයගොල්ලෝ මරලාද ඉන්නේ පණ තියාගෙන. දැන් පහපී. ඒවා දැන් එහෙනම් බුදුහාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවෝ දේශනා කරන ලෞකිකත්වයේ ඉක්මවන්න දීපු පළවෙනි පියවරේවත් අපි නෑ කියලා නිහතමානීව පිළිගන්න. ඔක තමයි ධර්මී ඉගෙන ගන්නවා. කියන්නේ නැතුව මේ වෙන ගොඩාක් ಜಾති පාඩම් කිරීමවත් වෙන මොහක්වත් නෙමෙයි. සංසාර විමුක්තිය.
සංසාරේ හදන්න නම් ඔච්චර හරි දේවල් තියනවා කරා. හොඳ දේවල් තියෙනවා. ඒක තමයි අපි කරන්න ලැහැත්ති වෙන්නේ. හැබැයි එහෙම කරනවා අපි. කරමින් ඉන්නේ හිතාගෙනත් තියෙනවා වැරදි දිට්ඨියකුත් ඇති කරලා තියෙනවා. මේ අපි කරන හොඳ ටිකෙන් තමයි සංසාර විමුක්තිය ලැබෙන්නේ කියලා. එහෙම නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. සංසාර විමුක්තිය ලබා ගන්න බුදුහාමුදුරුවෝ පෙන්නන වචනය, බුදුහාමුදුරුවෝගේ දේශනාව, බුදුහාමුදුරුවෝගේ අවවාදය දැනට සක්‍රිය කරගන්න ශක්තියක් නැත්නම් දීපු විකල්පය අපි යොද කරා. එහෙමනම් හොඳ සංසාරයක් හදගන්න. ඒක විවිධ අර්ථකථන විවිධ පුජ්‍යලයේ විවිධ විදිහට කියන්න පුළුවන්. නමුත් කරලා දෙන්නේ මොකද්ද? හොඳ සංසාරයක් හදපිට. දැන් ඔන්නෝය දෙකේ වෙනස අපි තේරුම් ගත්ත තරමට අපි මේ ධර්මයේ ඉස්සරහට යනවා. නැත්නම් කැටලෙලා හගත වෙලා අපි ධර්මයේ යන්නේ හොඳ සංසාරයක් හදන්න විතරයි. කවදවත් ඒ හොඳ සංසාරයේ සමහර විට මේ කියන එක අනාගතයේදී තේරෙයිද දන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ඕනේ පරිවිදියේ අනාගතයේදී තේරෙන්න විදියකුත් නැහැ. මේ යන විදිය. ඇයි? වරද්දගෙනම යන්න. ඒතොර අනාගතේ හරියයි කියලා විශ්වාසයක් තියෙන්න බෑ. දැන්ම හදාගත්තොත් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ මොහොතේ ක්ෂණිකව තත්ත්වරයක් අහක දාන්න නැතුව අප්‍රමාදීව මේක හදන්න නැත්නම් සංසාරේ බයයි. කොච්චර කිව්වත් හොඳයි කිව්වට බය නැහැ. අනාගතේ වෙනවා කියලා නම් පිළිගන්න එපා. ඉතින් මේ தත්ත්වයේ උඩ ඔයගොල්ලන්ට දැන් සරලව තේරුණා අපි බුදුහාමුදුරුවෝ දීපු උපදේශය වෙන ආස්වාසය පාස්වාසය ගැන මෙනෙහි කරන්න පටන් ගත්තේ මොකටද? මෙනෙහි කරන තත්පර පහක් ගෙවනවාද විනාඩි පහක් ගෙවනවාද ඒ කාලය තුල එක ගුණයක් අපේ පිළිනන අනිවාර්යයෙන්. මොකක්ද ඒ ගුණය? මේ සංසාරයේ හදන වාචා කම්මන්තා ජීව මරලයි. එකනම් දැන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට වාචා කම්මන්තාජිය මරණය. ඒක ආධුනිකයා පුරුදු වෙනකොට මේක පුරුදු වෙන්න ඕනේ. ඒ පුරුදු වෙන කාලයේදී හුස්ම ගැන අවධානයේ ආධුනික මට්ටමෙන් පුරුදු වෙනකොට ඔයගොල්ලන්ගේ කතා කිරීමක් නැහැ. ඒ කියන්නේ භාවනාවක කතාවක් නැහැ කියලා දන්නවනේ. භාවනා කරන කාලේ අනිත් කාලේ මෙමේ ගන්න කතාවක් නැහැ. ශාරීරික ක්‍රියාකාරකම් නැහැ. කම්මන්ත නැහැ. ආජීවනේ. දැන් ඔයගොල්ලෝ ටිකක් කල් වාඩි වෙලා මේ විදියට හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට එහාට යන්න යන්න තනක් එනවා. කුසලස්ස උපසම්පදා වෙනවා නෙමෙයි. කුසලස්ස උපසම්පදා කියන්නේ මෙහෙම ඉන්නකොට මේ හුස්ම ගැන අවධානයෙන් යනකොට ඔයගොල්ලගේ මනසේ තියෙන සංකල්පනාවල තියෙන මේ කාම ලෝකයේ තියෙන වටිනා දේවන නීවරණයටපත් වෙනවා. දැන් නීවරණයටපත් වෙන එක තමයි කුසලස්ස උපසම්පදා. නමුත් නීවරණයටපත් වෙන්න කලින් ඔයගොල්ලන්ට ලැබෙනවා අර හුස්ම ගැන අවධානයෙන් ඉඳීම තුළ මෙන්න මේ වගේ තැන. මේ තැන වැදගත්. මේ වාචා කම්මන්තා ජීව රකින්න තමයි අපි මේ හුස්ම ගැන අවධානය ඉස්සෙල්ලා. රකින්නවා කියන්නේ එළියට එන්න දෙන්නේ. ඔයගොල්ලන්ට කතා මනසෙන් ඇති වෙනවා. වචන එනවා එන්නේ. නමුත් හිත කරන්නේ. යම් කිසි වැඩ කරන්න හිතෙනවා. කරන්න පෙළඹෙනවා මනසෙන්. පොළඹවනවා. ඔයගොල්ලෝ කරන්නේ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? ආස්වාසේ පාස්වාසේ ගැන අවධානය. මේ අවධානයෙන් ඉඳීම තුළ එතකොට දෙපැත්තක් සිදු වෙනවා. එකක් තමයි සතිය එක පැත්තකින් පුරුදු වෙනවා, පුහුණු වෙනවා. අර ආස්වාසය හා පාස්වාසයේ අවධානයෙම ඉන්න අනිත් පැත්තෙන් කරනවා අර මනසෙන් පෙළඹවීම ඇති කරන සංකල්පනා වලින් පෙළඹවීම ඇති කරන වාචා කම්මන්ත ආජීව එළියට දාන්නට උනවත්තන. දැන් මේක තව තව පුරුදු වෙනකොට මේවා සරලයි දැනගෙන කරපුවම කරන්න පුළුවන්. නැතුව වෙන විශ්වාස වලින් ගියාම මේක තර ආවත් වටින. ඒකයි තියෙනවා. දැන් එහෙම අපි වාචා කම්මන්තා ජීව භාවිතයට ගන්න නැතුව හැකිතරම් දුරට සතිය හුස්ම ගැන අවධානය තියාගෙන ඉන්නකොට අපි ළඟේ මොහොතකට හරි අහක් වෙනවා වාචා කම්මන්තා ජීව. ඒ කියන්නේ ඔන්න දැන් වාචා කම්මන්තා ජීව තමයි මේ සංසාරේ හදන එක අංගයක් වුණා. මේ සංසාරය හදනවා මේ
Api nang hita gini api kata dan nang kata karena ini dharma ya, pansel ini kata karena ini honda di. Ini kata ini sansara ya kata negi lah kita. Ogol metekal kata karena itu yaitu wacan yang gani ogol hadrat ini sansara. Sielo ma atta paya holopi kak gani ogol hadrat ini sansara. Ini kebutuhan tuh kita. Ogol lah kita dharma ini, ini kata tesis ini karena sansara ya kene. Aha, sahadu kian tata dusta pilih kian sahadu. Terimani. Namun, dikian ma sahadu. Ogolan tata paya holohan namai sahadu. Ini buduham itu ogolan puluhan sarala mati ikan nua. Api satta paha kena kena gana. Lami intat toko buru bukan nala. Api toko ni sahadu. Tata gana mi waca laman tadi. Buduhamiru sarulu genua. Mana sace pasanene basatiwa karotiwa. Itu dia. Mana sace paduttene basatiwa karotiwa. Ya prasna dia ini. Mana sace pasanene kena mana sa prasanna wila eliyate visivene basati kena wacane karoti kena atimpain karna wena. Sari rolling karna wena monoha. Atau sono yang kena pula, yang ilo sono yang kena pula. Sama ada SP langgan yang kena pula. Harus. Jadi, ini manasa prasanna unama yang prasipalya ekko wacana. Karena atimpain karna. Natna kena pula, manasa dusa vela liat kena pula wacana. Natna atimpain karna diva. Saya agak lalu demi wadilah ini ke aji dia, atim paling kerja dia, misalnya agak lini wadilah ini, kok kerana bulu apa biji deka itu ini, ini logi, ini logi dia na sate deka itu terjadi, tunak ne, deka itu, ekor ini hak sama agak lalu ada demi wadilah ini bulu apa, ekor mana sah perasaan lebih, main, tetapi ini bulu apa, mana sah? Dusi ma. Jadi buduham itu udah ke satu tulah tiennye. Manusia perasaan nabi ini, ekavidya kita me sari rangga tiap lagu enda buluar. Netna dusi ini lagi enda buluar. Saya agak lantai. Oleh takde magheran wana me bilawe, ekam ekavidya di. Omongan di lain de buluang ini agak lantai. Oleh manusia tiennye. Perasaan na dusi kian gua maru tulah bintara. Yang ini mana nanti unut tu golan te, inda dani inda puluan ni inda ni. Kecuali, yang katakan inda ni hilal di inon inda ni inda gua dah, ini a bintara, yang mana sa dusi o perasaan na bahaya kian toro gua, wadu bintai. Nah, api ani kaya kong dengo. Duseo prasanna bhavaya ki huwa maharu endo. Nah, meka inle anitya dharmaya kocchar hari manasa oi deke maharu endo. Prasanna endo duseo. Tapi meka adu yari kama endo. Hunga prasanna endo pula, hunga duseo endo pula. Tapi buduham duro penda no. Oye deng, oye gola ne sariran gola kisim baliak ne sansarya kata. Ini lakukan terawan-awan ini sariri itu balik. Tapi balik di ini ada perasaan mana sahaja, dusi mana. Yang orang lalu, ini mah perasaan mana sahaja, dusi mana sahaja ini, tamai udah hari ini bela itu lah jawab segiwan. Oh itu kata maru ini kata tamai ini, oh kata tamai ketiwa vidya dharma ini. Dharma ini, na ketiwa vidya itu dua hampir berbeda. Nih anitya ini, na soru berbeda. Nih mana sahaja dusi bahaya, perasaan bahaya maru. Dewa sahaya ini, deka. Dengin loki gudak kejar kejar. Deng, ni very dia itu kerja guna tuat sama mereka. Wacana yang dia, dengin loki kejar kejar. Sansara yang kejar kejar ini perasaan bahaya itu dusi bahaya. Tiennya angga deka. Kuhumu tuh ini, ini kan hari prasna. Namun tuh gue lupa nol, jangan gue lagi.
Hukat saya dari hari karena kalian ada dana tiuna, taman langka tiuna, hari karena kebagian sama ana handphone. Yang kau hari handphone nih, kahari hari karena kayak kahari, mulai heboh. Ini tega. Tapi enggak jatuh bulan ke rumah dia. Telepon kerana puluhan. Hindu ahanda puluhan. Foto gahanda puluhan. Hindu rebalanda puluhan. Kira dia record kerana puluhan. Enggak jatuh ya tiga. Yang mulai gatot dekat. Maka ada mulai. Widuli ayati bawah ini di bawah. Maka tiga ini saya tak nyonang dia no. Mesin. Language juga, bahasa. Ini bahasa itu yang kotak juga. Widuli ayati bawah ha, mesin bawah. Dan ewa ke dekin acara kotak jati karana puluhan na. Ini kotak dekin. Ika. Mangki uat acara kita ni ambil pak. Budu hamdur penerima sansari halan puluhan kotak dekin. Agar dia metni inna ya vividai. Vividai kiyan ni metni inna gyahanu kiri beda deka. Vividat teh ni. Vayasa labalai. Dukpat pohutatai. Ugat nugatai. Mi api mi inni kiri. Bhavagda abhavagda. Singhala demala oivagi bhaar. Jati ini. Eh api juga. Tawa gatot api ini loge di ino kirisan. Balu, balalu, evagi kelawarak net swap. Samas buju hamdur penna oil terang nemi. Tawa ino satara apaya gila anu apaya tunak api de pene. Es karena api indian oil dari ini. Ini mati ino sir. Tawat tino apita tihelin, mana sih kemat kami tihel akan kia, dewa, abraham, egolo apita pe. Dan oh, oh, sihelo nih spa ada nih ada sakti ya ini kok, mau dulu dua ambil pendana nih, dusya mana sih nih, prasanna mana? Dusya mana sih, prasanna mana sih, kriyatma kevici ke pratipala dikat sama. Eka, oigolah kita teri nengi dia berdua ambil desa naga nua. Dusse manusia keng elihat demo tu oigolah waca, wacanya. Karena dusse manusia cara oigolah atimpa yang sarira anggoli nyamak kerade, kerunade. Ya, naga tasan sar ya. Hari itu kama pasenya, datang guna pasenya karat lagi. Sansari. Taman tak hani dah ayah kepas ini. Muka tu mih hani dah koi. Mee mohote taman ni manusia duduk sebiji ke, seperti pani. Itu pada anipat takdir. Yang kisah kenegi mee kemohote atau mee mohote warga taman ni manusia perasan orang ada, ini anak itu sansara. Hewan yang lewat kepas. Teman, dan ini hewan yang lewat ke pasien ini dat, karat guna apa sih karat teno lagi ane, dekat mana lauk ikat. Dan api kemati pun kau ruhari, watina apa nama, dinu mak apa nama, punya karat tu permainan aduin dat, hewan yang permainan beri cara. Kita muka tu pun. Dusse mana setiwena pramani jiwiti adu endo ne, dusse prasanna mana setiwena pramani wedu endo. Eke terum kat. Anagate ita wegolanta daya adyak labenawa. Hewaneli toge wedu enawa karatta toge adu. Terumani. Den issaranam saredi oy hada gatte hewaneli toge ay karatta toge ay tama me vini. Mitra kawruwat naha wena deyak wenna. Oyagolla mahadapu karatta tika adinawa pelak kelaata oyagolla mahadapu hewana elli tika wenna.
ඔක තමයි ලෞකිකත්. දැන් බුදුහාමුදුරන්ට ඕනේ මෙන්න මෙහෙම දෙයක් මුලින්ම. ඉබේම අපේ සක්‍රිය වෙනවා කරත් හදන එක නම්. මේක ලෝක ස්වභාවයක්. අපි කවුරුත් කැමති දුෂ්‍ය මනසින් ඉන්න මේ සංසාරයේ හැටි. මේක කරවන්නේ අපි ළඟ තියෙන තණ්හාව. දුෂ්‍ය මනස හදන්නේ තණ්හාව, ප්‍රසන්න මනස හදන්නේ තණ්හාව. එතකොට ප්‍රසන්න මනස හදන එක තණ්හාව අඩුවෙන් කරනවා. දුෂ්‍ය මනස හදන්න තණ්හාව හැම වෙලේම සක්‍රිය වෙනවා. අපි උත්සාහයක් නැතුව, ඕමනාවක් නැතුව, નિરાයාසයෙන් මේ දුෂ්‍ය මනස හදාගන්නවා. කොයි තරම් දුරට හදාගත්තද කියන එක දැනුත් ඇති. මේ බාහවහන්න වාඩි වෙලා ඉන්න ගමන් ඔයගොල්ලන්ට වැඩිපුර හදාගන්න ලේසි දුෂ්‍ය මනස. අපි කියන්නේ නැ කොහොමද? බණහන එක හොඳයි. නමුත් හොඳ තිබුණාට ඔයගොල්ලන්ට ඕන නම් දුෂ්‍ය මනසකින් බණ ඇහින්නේ. ඔය බණ පැයක් ගහනකොට පැය තුලම ඔයගොල්ලන්ගේ ප්‍රසන්න මනසම තියෙන්නේ. දුෂ්‍ය මනස සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. තේමානි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නන න්‍යාය තමයි ඔයගොල්ලෝ බණ ඇහුවාත් ප්‍රසන්න මනසක් හදාගත්ත ප්‍රමාණයට අනුව හිම නැල් ලැබෙනව නාගතේ. දුෂ්‍ය මනසක් හදාගත්ත ප්‍රමාණයට අනුව කරත්ත ලැබෙනවා. ඔය දෙක තමයි අපිට වෙන්නේ. දැන් හොඳ කියන ඕන තැනක ඔය දෙකට යනවා. ඒ අටමහා කුසල ප්‍රසන්න මනස් ලැබෙන්න පටිනා දේවල්. නමුත් ඔයගොල්ලන්ට අටමහා කුසලයක් කර හැකි. ඒක ඇතුලේ ප්‍රසන්න මනස ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. නමුත් දුෂ්‍ය මනසේ ප්‍රමාණය යම්කිසි ප්‍රතිශතයක් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට වැඩි. කොහොමද වැඩි වෙන්නේ? වැඩි වෙන්නේ දැන් අපිට අටමහා කුසලයක් තමයි අටපිරිකර පූජා. දැන් පූජ කරාට පස්සේ නැත්නම් පූජ කරන වෙලාවේ පූජ කරාට පස්සේ පූජ කරන්න ඉස්සෙල්ලා සමහර විට එහි වටිනාකම අහලා තියෙනවා. ඒ කියන්නේ උනන්දු වෙනවා. අනේ මම මේක කරන්න ඕනේ. ඊට පස්සේ දැන් දෙන්නේ එක එක අටපිරිකර දෙකක් පූජ කරා නම් එක්කෙනෙක් මං කීයටද ඔයා ඔබ දැක්කේ කට ගන්න. තව එක්කෙනෙක් අනිත් එක්කෙනා කියන්නේ නෑ මට ඊට වැඩි දෙයක් ගන්න කලින් ගන්න. නෑ එතෙන් හිතලා මොකද වෙන්නේ? අර කඩකාරය. අර ප්‍රසන්න මනසක් දෙන්නේ දුෂ්‍ය මනසක්. ඔව් අපිට අනිත්‍ය කියන එක මේ සංසාරයේ භයානකයි කියන එක හරි බුදුහාමුදුර දේශනා කරන්නේ ඉතාම භයානකයි. ඕන මොහොතක මේ දුෂ්‍ය ප්‍රසන්න වුණ මාරු වෙන්න පුළුවන්. ඕන හොඳ කටයුත්තකදී ඔය දෙක මාරු කර හැකි වෙනවා. මාරු වෙනවා. තේරුණානි. ඒක නිසා වෙන් අපිට ඔය කියන විදිහේ ආනිසංස ඔක්කොගෙම ලැබෙන්නේ. නමුත් බහුලව යෙදෙන්න යෙදෙනකොට තියෙන වැඩි ප්‍රතිශතයක් ප්‍රසන්න වෙනේවා කරන්න. ඒකට තමයි ආමිෂය තියෙන්නේ. යාමිෂ පින්කම් කියන ඒවා තියෙන්නේ ප්‍රසන්න මනස වැඩිපුර යෙදෙන්න ජීවිතය හුරු කරගන්න මොනවා හරි ක්‍රියාකාරකම්. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ බෝධි පූජා කියනවා. මතක වෙන්නේ බුදු ගුණ සජ්ජායනා කරනවා. ගෞරවයෙන් මල් කඩනවා. ගෞරවයෙන් ඒවා බුදුහාමුදුරන්ට පූජා කරනවා. පන්සලට ආවම හාමුදුරුවන්ගේ තරාතිරම ගණන් ගන්න නැතුව ඔයගොල්ලෝ ගෞරවයෙන් වන්දනා කරනවා. මොනවද මේ ඔක්කොම? උපක්‍රමශීලී දේවල් ඔයගොල්ලන්ගේ මනස ප්‍රසන්න කරනවා. ඇයි මෙහෙම බුදුහාමුදුරුවෝ මේවා කියාදුන්නේ? නැත්නම් බුදුහාමුදුරුවන්ට වොමනා කරන මේ සත්‍ය සංසාර විමුක්තිය යමෙකුට මේ මොහොතේ තේරෙන්නේ නැත්නම් මේ ජීවිතයේ තේරෙන්නේ නැත්නම් කවදා හරි තේරෙන විදිහේ ජීවිතයක් හදලා දෙන්න. තේරුණානි? ජීවිතයක් හදලා දෙන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තේරුම් ගන්න නම් හරත්ත පොගේ තිබිලා බෑ. ඡායාවල් ගොඩ වැඩි වෙලා තියෙන කෙනාට ලීසි. හරත්ත ගොඩ වැඩි වෙච්ච කෙනාට බෑ.
කරත්ත ගොඩ වැඩි වෙන්න වැඩි වෙන්න එක සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් මෙහා කරත්ත වැඩි වුණොත් එයාට මේ ධර්මයේ බිඳක්වත් තේරෙන්නේ නැහැ. මොකද ඒ සීමාව. මනුස්සත්වයෙන් පහළ තියෙන තිරිසන් වුණොත් කරත්ත ප්‍රමාණය වැඩි. ඒ කරත්ත ප්‍රමාණය කවුරු හදලා දීපුවා නෙවෙයි. තමන්ගේ දූෂ්‍ය මනසෙන් අතීතයේ දූෂ්‍ය වෙච්ච ප්‍රමාණය අනුව හැදිච්ච සංසාරය. තිරිසන් වලට පහළ ඉන්න ප්‍රේතාදී ජීවිතවලදී ඒ කරත්ත ප්‍රමාණය වැඩි. ඒ කරත් ඒ සීමාව තුළ එච්චර කරත්ත තියෙනගෙන උට මේ ධර්මයෙන් පිටක් ගන්න බෑ. නමුත් ඔයගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලන්ට දැන් කරත්තක් තියෙනවා ඡායවලුත් තියෙනවා. මිනිස්සෙක් කියන්නේ. හැබැයි මතක තියාගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මනුස්සත්වය ලැබෝපේක බොහොම කලාතුරකින් වෙන දෙයක්. එතන මනුස්සත්වය ලැබපු කෙනා බුදුහාමුදුරුවෝ පණිවිඩයටම අනුගත වුණොත් එතෙන්දි පුළුවන් මේ සත්‍යය තේරුම් ගන්න. හැබැයි සත්‍ය කියන එක මතක තියාගන්න ඡායාවල් ගොඩක් නෙවෙයි. සත්‍ය තේරෙන්නේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ වගේ උනා. සබ්බ පාපස්සකරණං වෙන්නකොට ඔයගොල්ලන්ගේ සංසාරේ හදන වාචා කම්මන්තා ජීවෝලින් සංසාරයක් හදන්න. ඇත්තටම සබ්බ පාපස්සකරණං කියන්නේ ඒක. ඒ වෙනකොට වාචා කම්මන්තා ජීවෝලින් සංසාරයක් හදන්නේ. සමහර විට වාචා කම්මන්තා ජීවිත තියෙන්න පුළුවන්. ආධුනිකයේ ගීමේ මොහොතේදී වාචා කම්මන්තා ජීවි නිරුද්ධයි. භාවනාවේදී ඕක වෙනවා. එතකොට තවත් එහාට ගියාම කුසලස්ස උපසම්පදා වෙනකොට කාම ලෝකයේ සංසාරයක් කොහෙත්ම හදන්නේ නැහැ. මනසෙන්වත් හදන්නේ නැහැ. කියන්නේ වාචා කම්මන්තා ජීව වලින් හැදුවේ නැත්නම් සංසාරයක් හදන්න පුළුවන් මනසෙන් සංකල්පනවලින් සංසාරයක් හදන්නේ. අපේ ප්‍රවෘත්තිය කියන්නේ ඇත්තටම නීවරණ යටපත් වෙච්ච තැන. අපේ විකෘතිය කියන්නේ නීවරණ තියෙන තැන. එහෙනම් ඔයගොල්ලන්ට ලෝකේ හොඳක් හෝ නරකක් පේනවද? එතන තියෙන විකෘතිය. මේ හොඳ නරක ભેදයක් නේ. අහවල් දෙයට හොඳක් කියලා හිතන නම් බුදුහාමුදුරුවන්ට හොඳයි, බුද්ධ පිළිමය හොඳයි, බුදුහාමුදුරුවෝ හොඳයි කියන තැනක ඉන්නවද? එතන තියෙන බුදුහාමුදුරුවගේ ධර්මයට අනුව විකෘතිය. නීවරණ. එතකොට කුසලස්ස උපසම්පදා කියන්නේ නීවරණ යටපත් වෙච්ච තැන. එතෙන්දී අපිට කිසි දෙයක් හොඳක් නැහැ නරකක් නැහැ. හොඳයි නරකයි දෙක මැද තියෙන උපේක්ෂාව. එහෙනම් මනසේ තියෙන්නේ මධ්‍යස්ථ ස්වરૂපය. අන්න එතකොට ඔයගොල්ලන්ගේ උත්සාහයෙන් හෝ සීකල්පනාවෙන් හෝ එකඟකමින් සංසාරයක් හදන්නේ. දැන් තියෙන්නේ සංසාරයෙන් හදනවන හදන්න තියෙන කාරණා දෙකයි. ඒ දෙක මොනවද? තමාගේ දැක්මවන දිට්ඨිය හා සංකල්ප. දිට්ඨිය සංකප්ප වලින් තමයි දැන් සංසාරය හදන්නේ. දැන් දිට්ඨිය සංකප්ප වලින් හදන සංසාරය මතක තියාගන්න ඕනේ. ඊට කලින් මතක තියාගන්න ඕනේ වායාම සති සමාධිය වලින් හදන සංසාරයේ ගිලිවෙච්ච තැන නීවරණ යටපත් වුණාම ඔයගොල්ලෝ සුවිශේෂී පුද්ගලයෝ වෙනවා. දැන් ඒක තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ මනසේ තියෙන ප්‍රසන්න හිතක් ඇති වෙන්න පුළුවන් ඕන වෙලාවක දුෂ්‍ය වෙන්න පුළුවන්. මේ බණ ඇහෙනකොට දුෂ්‍ය වෙන්න පුළුවන්. බණ නිසාම දුෂ්‍ය වෙන්න පුළුවන්. ඒක බණ කියන්නේ හොඳ දෙයක්. ඒකිනුත් ඔයගොල්ලන්ගේ මනස දැන් දුෂ්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මනස දුෂ්‍ය වීම ප්‍රසන්න වීම කියන මාරුවෙන් මාරුවට තට්ටු මාරුවට යනකොට වෙනකොට අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? කරත්ත ගොඩක් හා ඡායාවල් ගොඩක්. ඕක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන. දැන් යම් කිසි විදිහකට ඔයගොල්ලන්ගේ කුසලස්ස උපසම්පදා වුණා නම් මේ මොහොතේ තියෙන වාසිය තමයි ඒ කුසලස්ස උපසම්පදා කියන මානසික තත්ත්වයේදී ඔයගොල්ලන්ට කරත්ත හදන්නේ නැහැ. ඔයගොල්ලෝ
ඡායාවල් හදන්නෙත් නැහැ. දැන් එහෙනම් රහස තියෙනවා. එහේ අපිට කුසලස් උපසම්පදා වෙන්න බැරි. මොකද බැරි. බැරි ප්‍රධාන හේතුව තමයි අපි වැරදි දැක්මක් හදාගෙන තියෙනවා. ඡායාවල් හොඳයි, කරත්ත හොඳ නැහැ. දැන් කුසලස් උපසම්පදා වලදී වෙන්නේ මොකද? ඡායාවල් හැදෙන්නේ නැහැ, කරත්ත හැදෙන්නේ නැහැ. දැන් මෙතෙන්ට යන්න වෙනවා සත්‍ය කරා යන්න. එයි බැරි අපිට ඔතෙන්ට යන්න. මේ කරන භාවනාව වැරදිද? මේක යන්නේ භාවනාව. ඒකට මේ සඳහා මේ කුසලස්ස උපසම්පදා කියන තත්ත්වයට යන්න, මේ කරත්ත හදන්නේ නැති, ඡායාවල් හදන්නේ නැති තැනකට යන්න කරන්න තියෙන්නේ භාවනාව, සමාධි ශික්ෂාව. මේක සමාධි භාවනාව. නමුත් ඇයි අපිට මේ භාවනාවක් හොඳට දැනගෙන මේකට යන්න බැරි? අපේ තියෙන දැක්මේ වැරදි. ඕන දෙයක දැක්ම කියන එකේ අයිතිකාරය දික්තිය. දික්තිය වැරදි නම් ඕන හොඳ දෙයක් නරකයි. ඕන නරක දෙයක් හොඳයි. අපේ තියෙන දික්තිය තමයි කරත්තෝලට වැඩිය හොඳයි ඡායාවක්. නමුත් අපේ දික්තියට කවදාවත් තේරෙන්නේ නැහැ. අපේ දැක්මට තේරෙන්නේ නැහැ. කරත්තයි ඡායාවනේ නැති තැන හොඳයි කියලා තේරෙන්නේ. තේරුණානේ? ඒ ඔය තියෙන කරත්තයි ඡායාවලුයි හදන් නැති තැන හොඳයි කියලා තේරෙන්නේ නැති අපිට දැනට තියෙන තේරුම මොකද්ද? දැන් තියෙන දැක්ම මොකද්ද? දැනට තියෙන දික්තිය මොකද්ද? කරත්ත වලට වැඩිය ඡායාවන් හොඳයි. එහෙනම් බැරි වෙලා හරි අහම්බෙන් ඔයගොල්ලන්ට ලැබුණා කියන්න කරත්තයි ඡායාවලුයි හදන් නැති මොහොත ජීවිතේ. ඔයගොල්ලන්ගේ දැක්ම කියන්නේ ඕක මූසල. ඔයිට වැඩිය වටින දෙයක් ලෝකේ තියෙනවා. මොකද්ද වටින්නේ? පණයන්. ඕක කරන්න එපා. ඕක වැඩක් නෑ. ඔය දැක්ම දෙනුද? අදහස්. වහාම කරන්න තියෙන්නේ ඡායාවල් හදන්න පළයන්. ඒක තමයි වටිනේ. තේරුණානි? දැන් මතක් වෙන්න ඕනේ අර ඊයේ සතියේ නෝන මාත්‍යත් ඇහුවන ප්‍රශ්නය. සබ්බපාපස්ස කර්මා යදාගෙන කාට හරි සෙස්සාන්ති කරන එක නරකද කියලා ඇහුවා නේද? දැන් තේරෙනවා නේද මොකක්ද මේ තියෙන්නේ? එයාගේ කැමැත්ත මොකද්ද? ඡායාවල් හදන එක විතරයි යාට හොඳ. කරත්ත හත් කරලා ඡායාවල් හදන එක ඒක අවමට්ටමේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් කරන්න ඕන දෙයක්. නමුත් ඕකේ තියෙන හානි පැත්තක් තියෙනවා. එයාට කවදාවත් දැනගන්න බැරි වේවි කරත්තයි ඡායාවයි දෙකම අහක්කල යුතුයි කියලා. මොනවද කියන්නේ? තේරුණානේ? අපි එතකොට ධර්මයේ යොදාගත්තොත් අර විදිහට යම්කිසි සීමාවකට අපි දාගත්තොත් මේක විතරයි ධර්මය කියලා හිතුවොත් එතන ඉහාට ඉස්සරහට ගමනක් නැහැ. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බුදුහාමුදුරුවෝගේ ධර්මය සංසාර විමුක්තියක් ලබා දෙනවා වගේම මේ ධර්මයේ සත්‍යය. සර්පේ. මේ සර්පය හපන. තේරුණානේ? එතකොට ඡායාවන් නැවති සර්පය අපිව හපා කනවා. මොකද ඡායාව නැති කරගන්න අපි කැමතියි. එතකොට කුසලස් උපසම්පදා කියන නැත්තම් මේ කියන නීවරණ යටපත් වුණාම ඔයගොල්ලන්ගේ සිවිසේසි මනසක් තියෙන්නේ. ඒ නීවරණ යටපත් වෙච්ච මනසේදී
මේ ගෙවන කාලයේදී ඔයගොල්ලෝ සායාවල් හදන්නෙත් නෑ කරත් හදන්නෙත් නෑ. එච්චරයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඔයගොල්ලන්ට නීවරණ යටපත් වෙච්ච මනසක් ලබා ගන්න බැරි කමක් නෑ. ඔයගොල්ලෝ හදාගත්තේ මනස් ධාතය හක්මෙත් කරන්න බෑ. වැරදි මනස් ධාතය. ඒක ධර්මෙමයි ලැබුණේ. ධර්මෙමයි ලැබුණේ. මොකද්ද වැරදි මනස් ධාතය? අපි කරත් හදන්න නම් හොඳ නෑ සායාවල් හදන්න ඕනේ කියනවා මනස් ධාතය. ඒයි බුදුහාමුදුරුවෝ කරත්ත හදන එක අඩු කරලා සායාවල් වැඩි කරන්න කිව්වේ. කරත්ත හදන ගමන් කවදාවත් කරත්ත හදන ඒ කියන්නේ ප්‍රසන්නයි දූෂ්‍යයි දූෂ්‍ය මනසෙන් ඉන්නේ කියන්නේ කරත්ත හදනවා කියන්නේ. දූෂ්‍ය මනසකින් ඉන්නකොට ප්‍රබාස්වර මනසකට යන්න බෑ. කාට හරි ප්‍රසන්න මනසකින් ඉඳලා ප්‍රබාස්වර මනසකට ගියා. එතකොට ඔයගොල්ලන්ට ප්‍රබාස්වර මනසකට කවදා හරි අනාගතේ යන්න උදව් වෙන්න තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කොයි වෙලෙක කුසල් කරන්නේ. තම කුසලය ප්‍රබාස්වර මනසක් නෙවෙයි. තේරුණානේ නේද? කුසලය කියන්නේ ප්‍රබාස්වර මනසකට යන්න සුදුසුකම. සුදුසුකමේ ඉන්නේ. මොකද ප්‍රබාස්වර මනස බුදුහාමුදුරුව හොඳයි කිව්වට ඔක්කොටම හොඳක් කියලා තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ මූසලද? ප්‍රබාස්වර මනස මූසලය. තේරුණානේ? නමුත් ප්‍රබාස්වර මනස කවදා හරි හොඳයි හොඳ බවට නැත්නම් ප්‍රබාස්වර මනස කවදා හරි ලබා ගන්න හෝ යාගන්න යාගේ අවම සුදුසුකම තියාගන්න. ඒ කියන්නේ මොකක්ද? අවම සුදුසුකම කියන්නේ එයාගේ ජීවිතයේ ඡායාවල් වැඩි වෙලා තියෙනවා. ජීවිතයේ මෙන්න මේ වගේ සත්තුන්ට ජීවිතේ කවදාවත් ප්‍රබාස්වර මනසක් ඒ ජීවිතේ තුල ලබා ගන්න බැහැ. කවුද ඒ සත්තු? තිරිසන් සත්තුන්ට බෑ. අනිකුත් අපාය තුනේ කිසිම සත්ත්වෙකුට බෑ. මනුස්සයාට වුවමනා තියනම් පුළුවන්. වුවමනා නැත්නම් බෑ. දෙවියන්ටත් වුවමනා තියනම් පුළුවන් නැත්නම් බෑ. තමන්ගේ කැමැත්ත අනුව වෙන. ඡන්දේ තියෙන. එතකොට බ්‍රහ්මයන්ට උරුම වෙලා තියෙන්නේ ප්‍රබාස්වර මනස. එයාගේ මනස හැම වෙලෙම ප්‍රබාස්වර. නමුත් තව ප්‍රශ්නයක් ඉතිරි වෙනවා බුදුහාමුදුරුවෝ. ප්‍රබාස්වර මනස කියන්නේ නිවන නෙමෙයි. චතුරාර්ය සත්‍ය නෙමෙයි. සංසාර විමුක්තිය නෙමෙයි. සංසාරයේ කෙලවර. එතකොට ප්‍රබාස්වර මනසේ ඉන්න බ්‍රහ්මයේ නිවන් දකින්නේ නැහැ. ඒ වුණාට අපි නම් හිතාගෙන ඉන්නේ ওই වැඩි ගොඩක් වෙලා. ප්‍රසන්න මනසෙන් කරන දේෙන් කවදා හරි නිවන් දකින්න. දැන් බලන්නකෝ මේ බොරු වෙන්නේ නැහැ. දැන් ප්‍රපාස අපි හිතාගෙන ඉන්නේ ප්‍රසන්න මනස වැඩි කරගත්තොත් ජීවිතේ සායවල් ගොඩ වැඩි කරගත්තොත් දැන් නිවන් දකින්න. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මාර්ගය තව එහාට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ප්‍රබාස්වර මනසක් කියන එකට ගන්න ඒක ගන්න ඕනේ මේ දූෂ්‍ය එක ඉස්සෙල්ලහක් කරන්න ඕනේ. එතකොට ප්‍රසන්න එක තියෙන්න ඕනේ. දෙවෙනි පියවරට කියන්න බුදුහාමුදුරුවෝ ප්‍රසන්න එකක් අහක් කරන්න ඕනේ. එතකොට ප්‍රබාස්වර. ඒකනේ ඔන්න සීල ශික්ෂාවෙන් එහෙනම් දූෂ්‍ය මනස අහක් කරගන්න කරන ශික්ෂාව. සමාධි ශික්ෂාව එහෙනම් මොකටද කරන්නේ? ප්‍රසන්න මනස හක් කරගන්න කරන ශික්ෂාව. ඒක සමාධි ශික්ෂාවෙන් දිනුවට පස්සේ බුදුහාමුදුරන්ට ඕන තැනට ආවට පස්සේ ලැබෙන සිතේ මොකක්ද? ප්‍රබාස්වර සිත. නෑ ඒ සමාධි ශික්ෂාවෙන් මැරුණොත් කවුරු හරි මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකයක්. ඒ බ්‍රහ්මය කවදාවත් නිවන් දකින්නේ නැතු යන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකී හිටියා කියලා කවුරුවත් නිවන් දකින්නේ නැහැ. චතුරාර්ය සත්‍ය දකින්නේ නැහැ. සංසාරය කෙලවර කරන්නේ නැහැ. මොකද ප්‍රබාස්වර මනස නෙමෙයි සංසාර විමුක්තිය.
ප්‍රමාණවත් මනසින් ගන්න පුළුවන් වෙන හැකියාව. ඒ හැකියාව බුදුහාමුදුරුවෝ පෙන්වුවේ සචිත්ත පරියෝධකට. මොකද්ද මේ හැකියාව? වර්තමානයේ තියෙන බුදුහාමුදුරුවෝ වර්තමානයේ තියෙන කාරණා හතරයි. තමන්ගේ මේ ජීව ක්‍රියාවලියේ වර්තමානය කියන්නේ කයේ ඒ මොහොතේ සිදුවෙන දෙයක්. එහෙම නැත්නම් තමා තුළ ඒ මොහොතේ හටගන්න වේදනාවක්. ඒ මොහොතේ හටගන්නා සිත්. ඒ මොහොතේ හටගන්නා සිත් තුළ තියෙන ධර්ම. මෙන්න මේ වගේ සතියේ නිරීක්ෂණයකින්ද අන්නේ ඒක හරහා තමයි සංසාර විමුක්තිය ලැබෙන්නේ. එතකොට සතියෙන් මේ සතරාතිපට්ඨානයට සතිමත්ව නිවැරදි සම්මා සතියකින් ඉඳ ප්‍රබස්තර මනසක් නැතුව බෑ. තේරුණානේ? එතකොට ප්‍රසන්න මනසකින් කය ගැන හෝ වේදනාව ගැන හෝ ඔය කියන ඒවා සතියෙන් ඉන්නවා කියන්නේ අපි කරන රංගපෑම. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකින්ද නැහැ. හුඟක් අය කියනවා මන්නා සතිමත්ව ජීවත් වෙන මොනවාද කරන්නේ? මම පූජා කරනවා. දානි පූජා කරනවා. බුද්ධ පූජා පවත් කරනවා. පිරිත් කියනවා. දැන් ධර්මයට කොච්චර පටහැනි. සතියෙන් කරන්නේ කොහොමද ඒක? සතියක් පිළිහඳන්නේ කොහොමද? බුදුහාමුදුරනේ සතියක් පිළිහඳන්නේ කොහේද? ප්‍රබාස්තර මනසක් ගත්තොත් විතරයි. ප්‍රබාස්තර මනසක් තියෙන තැනකදී විතරයි සතිය පිහිටන්නේ. සම්මා සතිය පිහිටන්නේ එතකොටයි. නැත්නම් සතිය පිහිටන්න පුළුවන් නෑ. සතිය කියන එක ඔයගොල්ලන්ට වගේ නෙවෙයි. දැන් නිකන් හිතන්නකෝ දැන් මීයේ. ඒ බලලෙක් මීයේ කල්ලන්නේ නෑ. උඩ සතිය අහන්න නැතුව කරන්නේ. සිංහල් බණ අහන්න නැතුව කරහැකිද? උත්සාහයක් නැතුව කරහැකිද? එකම ගමන් නැත්නම් සමාධියක් නැතු කරන්නේ. එහෙම කරන්න බෑ. ඒ හින්දා අපිට ලක්ෂණ උපදේශක් දීලා දෙනවා විසුද්ධි මාර්ගයේ. විසුද්ධි මාර්ගයේ මේ උපදේශ දෙන්න ඇත්තටම බුද්ධ ගෝසාමඳුරෝ විසුද්ධි මාර්ගයේ නිම්මේ සතහන් තැබුවේ උන්වහන්සේගේ අදහස් වගේම එදා අපේ හිටිය ඒ රහතන් වහන්සේලා පරම්පරා එක එක පරම්පරාවල විවිධ අදහස් එකේ දාලා තියෙනවා. ඒකේ තියෙන ලස්සන ගාථා. මේ සමාධි ශික්ෂාව ගැන තියෙනවා. ඒ ගාථාවේ තියෙන මෙන්න මේකයි. යතාපි දීපිකෝ නාම නීලිකා ගණ්හති මිති. තතෝ ආයම් බුද්ධ පුත්තෝ යුක්ත යෝගෝ විපස්සකෝ අරඤ්ඤේ පවිසිත්තාඩ ගන්හති ඵලමුත්තම. මේ මිත්‍යා සමාධියක් සම්මා සමාධියක් යන ලස්සන උපමාවක් කියන්නේ. මේකේ තාතල් දෙන උපමාව යතාපි දීතිකෝ නාම නීලිකා ගන්හති මිති. ඒ කියන්නේ යම්සේ කොටියේ කොටිය කියන්නේ මේ කකුල් අතරේ කොටිය. නීල ඉත්ත සැඟ වෙලා පඳුරු අස්සේ ගස් අස්සේ හෙල් අස්සේ සැඟ වෙලා මූ අල්ලා ගන්නා අල්ලන්නේ කොහොමද? ඒ කියන්නේ කොටියට අවදාවක් කොටිය පිට්ටනියක් මැද හිටියට සතු අල්ලන්න බෑ. මොකද වෙන්නේ? මුෙක් දැක්කොත් එන්නේ. දැන් කොටිය බොහොම වෙහෙසක් ගන්න ඕනේ. හානියක් කිසිය රැකගෙන ඉන්න ඕනේ. ගහක් කොළක් ඒ වගේම පොඩු කෑල්ලකවත් සද්දයක් ඇහෙන්නේ නැතුව හැංගිලා ඉන්න ඕනේ. ලපලක් අස්සේ හරි ගහක් මුල හරි ගල් ගුහාවක හරි යම් කිසි තැනක මේ සත්‍යයල පාරක් අයින්. ඒක තමයි යථාකින්නේ දීපිකෝ නාම නිරීක්ෂා ගන්නා කිමිදී. මොකටද මේ ඉන්නේ? මෝවල්ල. එතකොට ඒ කොටිය අපි තුමු වරුවක් හිටියහෙ මුවල්ලා. එයාට ඒ වරුව තුළ මොනවද තියෙන්නේ? උත්සාහයක් නැහැ. උත්සාහයක් නොතිබුණොත් එහෙම හිටියද? දැන්
සිංහදල්පනාවක් දැම්මුවේ කෙයිද නැද්ද එන පාර රාංචනයේ හඬට හඬට සමාන් දෙන එක සිංහල්පනාවක් නැතු හිටියද බෑ ඊළඟට එකම සමාධියක් නැතුව නෑ මේ කොටියා කෑගලා හිටියොත් නෝයි දෙපාර දඟල දඟල හිටියොත් එයිද එන්නේ නට්ට හොල හොල වෙනියන් ඒ අනික සතාට දැනගන්න පුළුවන් එහෙනම් එකම කමක් තියෙනවා යාට හොඳ සමාධියක් එහෙනම් මිත්‍යා ලෙස වැරදි ලෙස නැත්නම් කරත්ත හදන විදිහේ උත්සාහයක් හා සීකල්පනාව එකම කමක් කොටියට තිබිලා තමයි මුවේ කල්ලගන්න ඕක ගැන කියන යථා අපි ජීවිතෝ නාම නීල ඉක්කා ගන්නති මුගේ ඒ වගේම කියනවා ඊට පස්සේ ඕගොල්ලෝ වගේ අය. එහෙනම් මේ කැලවල් වල හරි කොහේ හරි භාවනා කරන හාමුදුරුවෝ. මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ඒගොල්ලොත් අයිති. සතෝ වායං බුද්ධ පුත්තෝ. එන්නේ වගේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ඒගොල්ලොත් එහෙමයි. සතෝ වායං බුද්ධ පුත්තෝ යුද්ධ යෝගෝ විපස්සකෝ. අරඤ්ඤේ පවිසිත්තාන ගණ්හාති පලමුත්ත. ඒ වගේම මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා නැත්නම් බුදුහාමරගේ ශ්‍රාවකයෝ වන මේ කුමිකුණේ උපාසක උපාසිකා කියන සිවණම් පිස්ස යුද්ධ යෝගෝ විපස්සකෝ. මෙන්න මේ විදිහට දැන් බුදුහාමර ඔයගොල්ලන්ට කියා දුන්නා හුස්ම ගැන අවධානයෙන් ඉන්න. මේක යුක්ත යෝගෝ. යුක්ත යෝගෝ විපක්ෂකෝ. ඒකෙන් ඊට පස්සේ ගිය සතියේ මං කියා දුන්නා ඔයගොල්ලන්ට තව දෙයක්. ටිකක් වෙලා හුස්ම ගැන අවධානයෙන් ඉඳලා හුස්ම පස්සම්යං කාය සංකාරං කියන තැනට යන ගියොත් හුස්ම ආස්වාසේ පාස්වාසේ වෙන් කරගන්න බැරි තැනකට ගියොත් කායේ කොටස් ස්පර්ශ වෙන්නේ නැති තැනකට ගියොත් ඒ කියන්නේ සියලුම කොටස් නෙමෙයි මේ කියන්නේ. ඉස්සෙල්ලා ආස්වාස ස්පර්ශ වෙන තැන නහයයි කියලා තොලයි කියලා උදරයයි කියලා දක්නවා තමයි. දැන් මේ වගේ නොදැනුවත් තැනකට යනවා නම් අන්න ඒක ප්‍රබාස්වර මනසට ලක්කන. තේරුණා? නීවරණ යටපත් වෙච්ච මනසක ආසන්න තත්ත්වයක්. අන්න එතෙන්දී කය ගැන මූ පූර්ණ ලෙස අවධානයෙන් ඉන්න. කයෙන් දැනෙන්නේ මොනවද? උෂ්ණ, සීතල, ඒ වගේම තද, වැగిරෙන චංචල කම්පන ওই වගේ ඒවා දැනීවි බලෙන් ගන්න බෑ බලෙන් ගන්න බැරි ඇයි දැනුත් ඒවයි හිම්මමයි දැන් අපිට සමාධිය කුසලස්ස උපසම්පදා කියන ගුණයනේ නීවරණ යටපත් වෙලා නීවරණ යටපත් වෙච්ච මනසක් නම් කයෙන් ඕවා දැනෙනවා එතකොට අර ගාතවේ හැටියට යුක්ත යෝගෝ විපස්සකෝ වෙනවා අරඤ්ඤේ පවිසිත්තාන ඒ කියන්නේ කැලේට වෙලා ගණහති පළමුත්තපන් මේකෙන් ලැබෙන්නේ මොනවද ඔහොම හිතියෝ මලමිනිය වගේ ශරීරය ගැන අවධානයෙන් ඉන්නේ එක කැලේ හිටියක් ගෙදර හිටියක් පන්සලේ හිටියක් ඒ ඉන්න කාලේදී බුදුහාමුදුරෝ පෙන්නන්නේ ඔයගොල්ලන්ට ලැබෙන්නේ ගණහති පළමුත්තම මාර්ගඵල අවදාරි ලැබෙන ක්‍රමය උකා තේරුණා ප්‍රසන්න මනස ගොඩ ගැහුවා කියලා හදපු ඡායාවල් වලින් ඔක ලැබෙන්නේ නැහැ. අඩු කරපු කරත්ත ප්‍රමාණයේ හින්දාමත් මේ ඔක ලැබෙන්නේ. කවදාහරි ලැබෙන්න යන්න කියන සීමාව මොකද්ද? ප්‍රසන්න මනසයි දුෂ්ට මනසයි දෙකම හක් කරලා. ප්‍රබාස්තර මනසකට ගියේ. මේ ප්‍රබාස්තර මනස කියන්නේ නීවරණ යටපත් වෙච්ච තැනකට ගියේ. නීවරණ යටපත් වෙච්ච තැනකට ගිහිල්ලා කය ගැන හෝ වේදනාව ගැන හෝ සිතෝ හෝ ධම්ම ගැන අවධානයෙන් ඉන්නකොට මේ සතියෙන් කරන ක්‍රියාවලිය තුළ සිදුවෙන්නේ පූර්ණ විපස්සනාවක්. මේක තමයි විපස්සනාව. දැන් ඔන්නෝක තමයි මේ සතියේ වෙනකන් කියා දීපු ටිකේ ඔය සාරාංශයක් මම කිව්වා. දැන් ඔයගොල්ලෝ දන්නවා කරන්න ඕන දේ. නමුත් ඒක හොඳද නරකද කියලා තීරණය කරන්නේ එක එක්කෙනා. ඒක නරක වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ මේ කියන පණිවිඩය දැන් ඔයගොල්ලන්ට මේ පණිවිඩය මට පුළුවන් විදිහට මම කියලා දීලා ඉවරයි.
තේරුණානේ පණිවිඩය කියා දීලා ඉවරයි දැන් අවහාරේ තියෙන්නේ හැබැයි මේක අහගන්න අයට තමන්ට කැමති දේ කරන්න දැන් තමන්ට කැමති දේ කරලා කෙනෙක් වැඩිම ඔයගොල්ලෝ කරන්න යන්නේ නම් මෙන්න මේකයි ඔය කියන්නේ තත්ත්වේ නෙවෙයි අපිට ඕනේ ඡායාවල් ටිකක් ගොඩ ගහගන්න එක තමයි තේරුණානේ මේක මොකද මේකේ සංසාර හොඳ සංසාරයක් තියෙනවා මේකෙන් වස්තුව ලැබිය කිද නුදුරුව ලැබිය කිද ඉඩම් කඩම් ලැබිය කිද දැන් මොනවද මේ ඉඩම් කඩම් දුරුව මේ දොර ඉඩ කඩම් යාන වාහන දුරුව කියන ඒවා මේ මනුස්ස ලෝකයේ තියෙන සංසාරය ඔය සංසාරය අහක් වෙන හැබැයි ඔය මේ ඉඩම් කඩම් යාන වාහන දුරුව මිල මුදල් අධ්‍යාපනය ඔය වගේ සංසාරය අහක් වෙනවා තිරිසන් ලෝකෙ උපදිනවා දැන් බල්ලෙකුට ඕනක තට්ටු ගන්නක ගියා කොයි බල්ලත් හදන්නේ එහෙනම් බල්ල දෙකලා තියෙනවා ඔය ගෝල්ලන්ගේ ගේ ඇතුලේ බල්ලෙක් ඉන්න එක වෙනම කතාවක් එහෙනම් ඒක හදලා තියෙනවා තෝ තනි තිරි සංසති නෑ අන්න කරත්ත පොඩ වැඩි වුණාම වෙනද නෑ කරත්ත පොඩ වැඩි වෙන්න වැඩි වෙන්න අයින් ගුනේ අහක් වෙලා යනවා එයාට ආවේනික කරත්තයක් මැද ඇදලා හැම වෙලේම හැම මොහොතම අදින්න උන කරත්ත එතකොට වෙන දේවල් කරන්න නෑ එහෙනම් අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ අපිට කරත්ත අදින්න අදුවෙන්න අදුවෙන්න හැටිය අපි කරන්නේ මොකද්ද තව කරත්ත ටිකක් හදන ක්‍රම පොයි. තේරුණානේ? ඔක තමයි අපි හදන්නේ. ඉතින්නම් ඒ කරත්ත හදන ක්‍රමයේ හොයලා ඒක ගැන රණ්ඩු වෙයි. ඒ රණ්ඩුවක් මොකද්ද? හය කරත්ත. දැන් ඔක තමයි අපි කරන්නේ. දැන් කරත්තයි ඡායාවලුයි අඩු කරගත්තේ මනසක් තියෙන්න ඕනේ සත්‍ය දකින්න. මහදු අඩු කරපුවා නෙවෙයි නැති මොහොත නැතිම සත්‍යයක් කියන මොහොතක් එතකොට එවැනි සත්‍යයක් ලැබෙන්නේ කුසලක්ෂ ප්‍රසම්බදා කියන සත්‍යය දැන් තේරෙනවා ඇති කියලා ඔයගොල්ලන්ට ඔක්කොම කරගන්න මොනවද කරන්න තියෙන්නේ මොහොම සරල දෙයක් කොහොම ගැන අවධානය යොමු ඉන්න ඔච්චරයි කරන්නේ ඇවිදිනකොට මම කිව්වා පාද ගැන අවධානය ඇවිදින්න ඔච්චරයි කරන්නේ දැන් බලන්න ඇයි අපිට බැරි අර ඡායාවට තියෙන කෑදරකම වෙන කිසි දෙයක් අපි ඡායාවට කැමැත්ත කියන්නේ පිටිපස්සෙන් එන්නේ කරා තේරුණාද ඕන ඡායාවක් කරා පිටිපස්සෙන් එන්නේ කරත් නමුත් දැන් අපිට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා හොඳ සංසාරයක් හදාගෙන ජීවත් වෙන්න අද තේරෙන්නේ නැත්නම් මගේ ධර්මය අනාගතේදී අනාගතේ තේරුම් ගන්න සුදුසුකමක් කරගන්නයි ඡායාවල් වැඩි කරන්න කියන්නේ නැතු ඡායාවල් වලින් දැන් හදපු ඡායාවල් ගොඩෙන් ඔයගොල්ලන් චතුරාර්ය සත්‍ය කියලා දෙන්න තේරෙන්නේ මේක තමයි සංසාරය තේරුණානේ තව සංසාරය හදන්න බුදුහාමුදුරුවෝ දැක්කේ දෙකයි කාරණා තියෙනවා ලොකු ගොඩක් නෑ කාරණා දෙකයි ඒ කාරණා දෙක තමයි මේ මොහොතේත් අපිට සිද්ධ වෙන අපේ සිත ප්‍රසන්න වීම දුසී මේක තමයි අනිත්‍ය ලක්ෂණයේ තියෙන උපරිම දැන් ප්‍රසන්න වෙච්ච සිතට පුළුවන් ඊගා මොහොතේ දුසී වෙන්න ඔය හුවමාරුව තමයි අනිත්‍ය ඒකේ ප්‍රතිඵල තමයි ඔයගොල්ලන්ට වාචා කම්මන්ත ආදී ලැබෙන්නේ දුසී වීම ප්‍රසන්න වීමේ ප්‍රතිඵල ටික තමයි තම තමන්ට ලැබිලා තියෙන වාචා කම්මන්ත ආදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉස්සෙල්ලාම වාචා කම්මන්තාජෝරින් නිවන් දකින්න. නැත්නම් සංසාරයේ හදන වාචා කම්මන්තාජෝ මරවලා. ඒකට කරන්න තියෙන්නේ අර සම්පාපස්සකරණා විතරයි. භාවනා ආරම්භක මෙනෙහි කරමින් ඉන්න. එතකොට වාචා කම්මන්තාජෝරින් හදන සංසාරේ මැරෙයි. කවදාද? මැරෙන්නේ නිරුද්ධ වෙලා. ආයෙ එනවා. මරනවා කියන්නේ අප නවතිනව නෙවෙයි ඉන්නේ භාවනා කරන කාලෙදි මැරෙනවා. කවදා හරි පුරුදු කරා. නැගිටි හැටි
ආයෙ තියෙන. ඒක ගැටලුවක් නෙවෙයි. බුදුහාමුදුරන්ට ගැටලුවක් නෙවෙයි. ඊට පස්සේ තව තවත් යන්න ඉස්සරහට භාවනාවේ. එතකොට වායාම සත සමාධිය වලින් හදන සංසාරේ මැරි. එතකොට සංසාරේ හදන්නේ දෙකයි. කාරණා දෙකයි. දිට්ඨි සංකල්පනාව දැක්මෝ. ඒකට කරන්න තියෙන්නේ අනාලයෝ කියන දෙයයි. අනාලයෝ කියන්නේ අර මලමිණියක් වගේ ඔයගොල්ලන්ට කිව්වේ ඊය සතියේ මං කය ගැන අවධානය යොමුනේ. ආන්නේකින් උත්තරන්නේ දිට්ඨි සංකල්ප දෙකෙන් හදන සංසාරයේ මරණය. ඒක තමයි විපස්සනා. තර වාචා කම්මන්ත ආදී වලින් සංසාරයේ මරණයක සීලය වෙනවා. වායාම සති සමාධි වලින් සංසාරයේ හදන සංසාරයේ මරණ ගන්න එක සමාධිය වෙනවා. දිට්ඨි සංකල්ප වලින් සංසාරය හදන එක මරා ගන්න එක විපස්සනා වෙනවා. ප්‍රඥා. ඔයකෙන් හැර වෙන ක්‍රමයක් නැහැ. ඔයගොල්ලන්ට ඕන ක්‍රම භාවිතා කරා කියලා ඒක ඔයගොල්ලෝ කරගන්නේ සංසාරයක් ඇදින්නක් නිසා බුදුහාමරගේ ධර්මයට එකඟ නැහැ. චතුරාර්ය සත්‍යයට එකඟ නැහැ. තව කවුරු හරි ලෝකේ කියනවා නම් මෙන්න මේ ක්‍රමයෙන් අපි සංසාර විමුක්තියට ගියා කියලා. ඒක ඒගොල්ලන්ගේ විමුක්තිය මිසක් සම්මා සම්බුදුරේ දේශනා කරපු විමුක්තිය නෙවෙයි. අද ලංකාවේ ඕන තරම් ඉන්නවා එහෙම විමුක්තියට ගියේ පිරිස්. අපි අර හේවනල්ලට නැත්නම් හේවනල්ලට ගිජුකම හින්දේක පස්සෙ යන. මොකද ලේදී සංසාර විමුක්තිය ගන්න. එතකොට අපිට ලොකු වෙන්නේ බුදුහාමරෝ නෙවෙයි කොහොමවත් යන පතේ විමුක්තිය. ඒක යායට විමුක්තියක් යාවිය. තේරුණා නේද? ඔකටත් අපි අහුවේ. ඉතින් මේ වගේ නැහැ පරිශ්‍රමයෙන් යන්න හරි ක්‍රමයක් කිව්වා මේ කිව්වේ බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ කායන මාර්ගයේ තියෙන එක භවණක් තමයි. ඕක ඇති. තේරුණා නේද? මේක ඇති. හරියට අනුගමනය කරොත් එක දිගට අනුගමනය කරන්න පුළුවන් කියලා බොරු විශ්වාසය ඇති කරන්න එපා. ඒක බුදුහාමුදුරෝ කියන දෙයක් නෙවෙයි. මේක ටිකෙන් ටික පුරුදු කරා. පොඩ පොඩ පුරුදු කරා නේද? බුදුහාමුදුරෝ කියන ගමනයි බුදුහාමුදුරෝ පෙන්වන සත්‍යයයි ඔයගොල්ලන්ට මේ ගමනේ ලැබෙන ඵලයයි එකක් වෙන දවසක් මේ ජීවිතේම ලබා ගන්න පුළුවන්. මේ කියන එක ඇත්තයි කියන එක දැනගෙන සත්‍යලෙස ප්‍රත්‍යක්ෂ කරගෙන මැරෙන්න පුළුවන්. හැබැයි රහත් වෙලා නෙවෙයි. මේක වෙන කතාවක්. ඉස්සෙල්ලා දැනගන්න එපා මේ ධර්මයේ ඇත්තයි වෙන්නේ නැහැ අපිට. දැනට තියෙන්නේ අපි දා හදාගත්තේ ධර්මයක් නෙවෙයි ඇත්ත වෙලා තියෙන්නේ. බුදුහාමරගේ ධර්මයක්ම නෙවෙයි. තම තමන් හදාගත්ත එකක් ඇත්ත වෙලා තියෙන්නේ. ඒකෙන් විමුක්තියක් ලැබෙන්නේ. හොඳ සංසාරයක් ලැබි. සංසාර විමුක්තියක් ලැබෙන්නේ. ඉතින් මේ ගුණේ අරගෙන අපි අද දවසේ වෙලාව 10යි. මේ වෙලාව මූලිකව එතකොට මේ කාරණා ටික හිත තියාගන්න. ඔයගොල්ලන්ට 아무ත දෙයක් කරන්නේ නැහැ කියලා දැනගන්න. මේ කොච්චර කිව්වක් කරන්න තියෙන මොනවද? ඔය කියහා දීපු එකම තියෙන. ඔය කියන ගුණ ඔක්කොම ලැබෙනවා. ඔය හුස්ම ගැන අවධානයෙන් ඉඳලා ඔය භාවනාවේ අඩුපාඩුකම් ඇති ඒව අහලා තීරණය කරගෙන ඕක විතරයි කරන්නේ. දැන් නම් සක්මන් කරනකොට එවිදිනකොට අර දේ පුරුදු කරා. ඔච්චරයි කරන්නේ. මේ සරලයි. මේකට ඇඳුම් මොස්තර ඕනේ නැහැ. බක්කෝ ඕනේ. නේද නැහැ අපිට ඕනේ ඔක්කොම වැඩ කරන්න විවිධ දේවල් ඕනේ නේද? ඒවා තුල තියෙන මොකක්ද එක්ක කරත් නැත්තම් ඡාය. ඉතින් ඒ කියන්නේ නිදහස්ව හිතලා බොහොම මහන්සියෙන් එක්ක කටයුතු කරන්න ශක්ති ධෛර්යය හැමෝටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් උදෑසන එතකොට අනුශාසනාව අවසන් කරනවා.